කාඩිනල් තුමා මුණ ගැහිලා අපි 16 දෙනාගේ තීන්දුව පිළිබඳ උන්වහන්සේට දැනුම් දීලා උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගත්තා. අපේ ගමන් මාර්ගය අධිකරු ජනාධිපතිතුමා අපිට සාතික වුණා. මධ්‍යම කාරක සභාව 17 වෙනිදා පවත්වනවා කියලා ශ්‍රී ලංකා නිදහස. 17 වෙනිදා මධ්‍යම කාරක සභාව රැස් වුණාට පස්සේ අපි අපේ යෝජනා ඉදිරිපත් කරනවා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ. ඉතින් අපි විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් ඒ සඳහා ඔබතුමාලාට අදහස් නොදක්ුවත් අපේ අදහස තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි තීන්දුවක් ගත යුතුයි කියලා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගේ පැත්තෙන් සියලුම පාර්ශ්වයන් එක්කාසු කරගෙන මේ දුර්දාන්ත පාලනය ඉවත් කිරීම සඳහා වූ සාමූහික වැඩසටහනකට යනවා කියන එක. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංස්කරණයක් කරන්න එතුමා එකඟ වෙලා තියෙන පූර්ණ ප්‍රතිසංස්කරණයකට දින 45ක් ඇතුළත ඒ පූර්ණ ප්‍රතිසංස්කරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ රැඳී සිටීම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රගතිශීලී ජනතාවත්ගේ පැත්ත අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ සංවිධාන කටයුතු අපි සියලුම පාර්ශ්වයන් එක්ක එකතු වෙලා ඉදිරියට ගෙනියන එක. ඒ නිසා අපි මේ බලාපොරොත්තු ඇතුව එතුමාගේ විශ්වාසයක් තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අපි ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන්න අපිට වැඩසටහනකට සැලසුමක් දෙයි කියලා අපි බලාපොරොත්තු